සෞදි අරාබියේ අබ්දුල්ලා රජු අද උදෑසන අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව රෝහල් ගත කර සිටි රජු මිය යන විට පසුයේ 90 වන වියේ. අබ්දුල්ලා රජුගේ සොහොයුරෙක් වන 79 හැවිරිදි සල්මන් බින් අබ්දුල් අසීස් කුමරු සෞදි අරාබියේ නව රජු ලෙස නම් කර තිබෙනවා. ඒ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. एकदास नवसे विसिहतरे अगोस्तु पलवनदा उपतलाद अब्दुल्ला बिन अब्दुल असीस अल सऊद रजु ददहस पहावसरे सिर मेदक्वाम सऊदी अराबिये रज पदवी होबवन लबुआ एकदास नवसे हटे केदी मक्कम नकडाधिपति पदवीट पात्वीम अब्दुल्ला रजु हेबुवु पलमु तनतुराई एकदास नवसे हटे देकेदी सऊदी अराबी जाति हमुदावे आज्ञापति तनतुरात अनतुरुव नियोज्य आरक्षक अमात तनतुरात हेबुवु ओहु किरुलहिमि कुमुरुलेस नाम केरेन्ने एकदास नवसे असूदे केदी फहद रजु पालन समय एकदास नवसे अनु पहावसरेदी फहद रजुगे एवामिन पसु सऊदी अराबी नामिक भारकार तंत्रट पत्वन अब्दुल्ला कुमरु ददहस पहावसरेदी इरटे रज पदवीट पत्वनवा अमेरिकानु लोक वेलंद मध्यस्थान्य टेल्लवु त्रस्त प्रहारेट संबंध सककरवान दह नवदिनागेन पहलुस दिनकुम सऊदी जातिकीन बवट हेलिवीमत समग अब्दुल्ला रजु अमेरिकावे अल-कायदा मर्दन मेहियुमट एकहेला सहाय पलकिरीमट एकंगवीम विशेषत्वया 2013 वसरे अमेरिकावे फोर्ब्स संग्रह पलकल वार्तावट अनुव अब्दुल्ला रजु लोव बलवत्म मिनिसुन अतर अटवन स्थाने हिमिकरकन सिटिया अब्दुल्ला रजुगे පෞද්ගලික තොරතුරු පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය නොවුනද ඔහුට බිරින්දෑවරුන් 4 දෙනෙකු පුතුන් 7 දෙනෙකු සහ දීනියන් 15 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. අබ්දුල්ලා රජුට හිමි පෞද්ගලික ධනය ඇමරිකානු ඩොලර් බිලියන 18ක් බව සඳහන්. තායිලන්තයේ හිටපු අගමැතිනි යින් ලක්ෂිනවෝත්‍රාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනීමට එරට ව්‍යවස්ථාදායක පවත්වන ලද ඡන්ද විමසීම වැඩි ඡන්දෙන් සම්මත වී තිබෙනවා. සිය පාලන සමය තුල හඳුන්වා දුන් සහල් සහනාධාර ක්‍රමයකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් මත ඇයට චෝදනා එල්ල වුණා. දෝෂාභියෝග යෝජනාවත් සමග ඇයට වසර 5ක දේශපාලන තහනමක් පැනවෙන අතර යම් හේකින් එම චෝදනාව ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිරදඬුවම් නියම විය හැකි බවයි වාර්තා වන්නේ. 2011 වසරේ තායිලන්තයේ අගමැති පදවියට පත් යින් ලක්ෂිනවත්‍රා හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණේ පසුගිය වසරේදී. යෙමන් ජනපති අබ්දුරාබු මන්සූර් අග්‍රාමාත්‍ය කලිඩ් බහා ඇතුළු එරට කැබිනට් මණ්ඩලයේ ඉල්ලාස් වී තිබෙනවා. ජනපතිවරයා විසින් යෝජනා කරන ලද සාම ක්‍රියාදාමයට හූති සරන්කාමින්ගේ එකඟතාවය පළ නොවීම මේට හේතුව බවයි වාර්තා වන්නේ. ජනපතිවරයා සරන්කාමින්ට පණවන ලද කොන්දේසිවලට අනුව අගනුවර වටලා සිට සරන්කාමින් එම ප්‍රදේශයෙන් ඉවත් විය යුතු නමුත් එය නියමිත පරිදි සිදු වූයේ නැහැ. ශ්‍රීලංකාව සමග පස්වන එක්දින තරගයේදී හයවන කඩුල්ල සඳහා ලෝක වාර්තාවක් බිහි කරන්නට නවසීලන්තයේ ලුක් රොන්කි සහ ග්‍රෑන්ඩ් එලියට් සමත් වුණා. ඔවුන් දෙදෙනාගේ මේ විශිෂ්ට සබඳතාවය නිසා පස්වන එක්දින තරගයේ ලකුණු 108කින් ජයගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. මේ තරගයේ පැවැත්වුණේ ඩුනේඩින් හීදී. ශ්‍රීලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සුළු ආබාධයකට ලක්ව සිටින නිසා අද තරගයේදී ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙවරු ලැබුවේ ලහිරු තිරිමාන්න විසින්. ඔහු තරගයේ කාසිය වාසිය දිනාගෙන පළමුව වඳුර පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා. නායකයාගේ තීරණයට උපරිම සාධාරණීට කළ ශ්‍රීලංකා පන්දු යවන්නන් නවසීලන්ත මුල්කඩුලු පහ ලකුණු 93 තුල දවා ගත්තා. එෙහිදී කුලසේකර කඩුලු දෙකකට සහ තිරිමාන්න කඩුලු දෙකකට හිමිකම් කීවා. නමුත් හයවන කඩුල්ලේ සබඳතාව මේ තරගයේ තීරණය උඩු යටිකුරු කළා. ග්‍රෑන්ඩ් එලියට් සමගින් පිටියේ එක්වුණු ලුක් රොන්කි අති විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබුණු පීඩනයක් එල්ල කළා. ඔවුන් දෙදෙනා හයවන කඩුල්ලට නොමිදුණු ලකුණු 267ක් එක්කලේ එම සබඳතාව ලෝක වාර්තාවක් බවට පත් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රොන්කි සිය මංගල එක්දින ශතකය අමතක නොවන ඉනිමක් බවට පත් කරගත්තේ පන්දු 99කදී නොදිවි ලකුණු 170ක් ලබා ගනිමින්. රොන්කිගේ ඉනිම 4/14 කින් සහ 6/9 කින් වර්ණවත් වුණා. ග්‍රෑන්ඩ් එලියට් සිය දෙවන එක්දින ශතකයේ ලෙස නොදිවි ලකුණු 104ක් රැස් කළා. නවසීලන්තයේ සිය පන්දු වාර 50 අවසන් කළේ කඩුලු පහකට ලකුණු 360ක් ලබාගෙන සිටියදී. එය නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වුණා. දැවැන්ත ඉලක්කයක් හඹා යන්නට අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිලිෂාන් සමගින් තිරිමාන්න. ඔවුන් දෙදෙනා කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒ පළමු කඩුල්ලට ලකුණු 93ක් එක් කරමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි තිරිමාන්න දවා ගන්නට එලියට් සමත් වුණා. අනතුරුව පිටියට පිවිසි සංගක්කාරට වැඩි වේලා පිටියේ රැඳී සිටින්නට හැකි වුණේ නැහැ. ලකුණු 9ක් ලබා සිටියේදී සංගක්කාර දෙවියගේ එලියට්ගේ පන්දුවක් හමුවේ. අනතුරුව තුන්වන කඩුල්ල සඳහා බලාපොරොත්තු සහගත සබඳතාවක් ගොඩනගන්නට මහලෙසා දිලිෂාන් සමත් වුණා. මේ තරඟාවලිය පුරාවටම සාර්ථක ශ්‍රී ලංකා පිටකරුවා වන දිලිෂාන් අද සිය 20 වන එක්දින ශතකය වාර්තා කළා. තුන්වන කඩුල්ලට ලකුණු 70ක් එක් වෙද්දී මහල ජයවර්ධන අපරීක්ෂාකාරී පහරක් නිසා දැවී ගියා. ඒ ලකුණු 30ක් ලබා සිටියේදී
ඔහුගේ දෙවියමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වුණා. දිලිෂාන් ලකුණු 116 කට දෙවියන විට ඔහු සිය ඉනිමට 4.17ක් සහ 6.5ක් එල්ල කර තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 41ක් තුල දවා ගන්නට නවසීලන්ත වේග පන්දු යවන්නන් කටයුතු කළේ සිය කණ්ඩායමට තවත් ගෞරවාන්විත ජයග්‍රහණයක් හිමි කර දෙමින්. එදී ට්‍රෙන් බෝල්ට් ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් එහි පෙරමුණ ගත්තා. පන්දුවාර 33යි පන්දු 4ක් අවසානයේදී ශ්‍රී ලංකා පිටකරුවන් සියලු දෙනාම ලකුණු 252කට දෙවි ගියා. තරගයේ වීරයින් ලිස්ස සම්මාන දිනාගත්තේ රොන්කි සයිලියට්. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තරග තොරතුරු ඔබට කියන්නටයි අපේ මේ සූදානම. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද පස්වරුවේ පැවැතුණා රත්මලාන ගුවන් හමුදාරක් දිවිතියේදී. ඒ හම්බන්තොට ෂාක්ස් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර මේ තරගයේ ලකුණු 68ට 15ක් ලෙස පහසුවෙන් ජය ගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුණා. පළමු වරද නිමාවන විට ලකුණු 39ට 5ක් ලෙස ඉදිරියෙන් සිටියේද ගුවන් හමුදා කණ්ඩායමයි. ගෝල දිනුම් 7ක් උත්සාහක දිනුම් 2ක් දනුවම් පහර 2ක් සහ එක් ඩ්‍රොප් ගෝලයක් මගින් ගුවන් හමුදා ක්‍රීඩකයින් සිය ලකුණු 68 රැස් කළා. අපි දැන් සුදානම් තවත් ක්‍රීඩා පවත් කිහිපයක තොරතුරු ඔබ වෙතගෙන එන්නට. ශ්‍රී ලංකා වයස වෘතු 19 ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක් දින තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට බංග්ලාදේශ 19 ක්‍රීඩකින් ඊයේ සමත් වුණා. ඒ කණ්ඩායම් දෙක අතර තුන්වන එක් දින තරඟයේ ලකුණු 39කින් ජය ගනිමින් ආර් ප්‍රේමදාස පිටියේ පැවති මේ තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පඳුර පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකින් පන්දු අර 50 තුල කඩලු 6ක් දැවි ලකුණු 251ක් රැස් කළා. නස්මුල් හොසෙන් ලකුණු 69යි ජගීර් හසන් ලකුණු 62ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී චරිත් අසලංක කඩලු 2ක් බිඳහෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යවුන් ක්‍රීඩකින් පන්දු අර 47යි පන්දු 2ක් අවසානයේදී ලකුණු 212කට සියල්ලන් දැවී ගියා. චරිත් අසලංක ලකුණු 83යි විෂාද් සිල්වා ලකුණු 36ක් ලබා ගත්තා. කණ්ඩායම් දෙක අතර මීළඟ එක් දින තරඟය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ තුංගන වටේ නිවත්වන්නට සුපිරි ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ට ඊයේ සිදු වුණා. ඉතාලියේ ඇන්ඩ්‍රියා සෙපි සමග පැවති තරඟය තරඟ වට තුනට එකක් ලෙස පරාජය වීම හේතුවෙන් මේ තරඟයේ සෙපි ජයගත්තේ ලකුණු 6-4ක් 7-6ක් 4-6ක් සහ 4-6ක් ලෙස. මීට පෙර අවස්ථා 10කදී මේ ක්‍රීඩකින් දෙදෙනා මුණගැසී තිබුණු අතර ඉන් අවස්ථා 10කම ජයගෙන තිබුණේ රොජර් ෆෙඩරර්. ෆෙඩරර් මීට පෙර අවස්ථා 4කදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ තමන් සතු කරගෙන තිබුණා. හිරු රාත්‍රී 9:30 සමගින් නටයි සූදානම. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලිත් ඔබ හමු වන්නේ රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.